ඔවුන් ස්ත්‍රීදූෂකයින්, මිනීමරුවන්, සමූල ගහතකයින් බරපතල වංචා දූෂණවලට අවතීර්ණ වුවන්. සුඩානය අනු දෙදහවර්ෂය පමණ වන විටදී එකම අමු සොහොනක් බවට පත්වනු රාජ්‍යා. ඉන් අනතුරුව සුඩානය තුළින් පැන නැගුණු හමුදා කුමන්ත්‍රණයක් තුළින් හමුදා පාලකයින් එරට ඉහළ පුටුවල බලය අල්ලා ගනු ලැබවා. දින 12ක් පුරා අඛණ්ඩව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින සුඩාන සිවිල් අරගලය එනම් මේ වන විට හමුදා කණ්ඩ දෙකක් අතර කෙරෙන්නා වූ මේ ඝට්ටනය නිසා 459ක් මරණයට පත් වී 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ අතරතුර අද වන විට වාර්තා වන සුවිශේෂීතම සිදුවීම බවට පත්වන්නේ එවකට ප්‍රබල සාමාජිකයෙකු වුණු ජාත්‍යන්තර යුක්ති අධිකරණය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ICC එක, ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එක, අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන සිටි සුඩාන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබූ අහමඩ් හරෝන් මේ මොහොත වන විටදී එරට බන්ධනාගාරයකින් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අහමඩ් හරුන් යනු එරට පාලක ජාතික කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ අතර ඔහුත් සමග සුඩාන බලධාරීන් රැසක් පසුගිය දින කිහිපය ඇතුළතදී මෙන්ම ඊට පෙරද අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක වුණා. ඒ අත්අඩංගුවට ගැනීම සිදු වුණේ හමුදා පාලනය පැමිණීමත් සමග සුඩානය තුළ ඔවුන් සිදු කරන ලද අපරාධවලට දඬුවම් දීමක් වශයෙනුයි. කෙසේ වෙතත් 2019 සිට අත්අඩංගුවට ගැනීමවලට ලක්ව සිටි අදාළ පාර්ශවයන් මේ මොහොතේ රටේ පවතින තත්ත්වය උපයෝගී කරගනිමින් ඔවුන් මේ මොහොතේ බන්ධනාගාරවලින් පලා ගොස් තිබෙනවා. එවකට පැවති ඕමාර් අල් බෂීර්ගේ පාලන තන්ත්‍රය තුළ ඔවුන් බොහොම ප්‍රබල සමාජිකයන් වුණා. මේ පලාගිය හරෝන් නැමති ප්‍රබල අමාත්‍යවරයා ICC එක විසින් බොහෝ අවස්ථාවන්වලදී අපරාධකරුවෙකු ලෙස නම් කර තිබුණා. විශේෂයෙන් රට අභ්‍යන්තරය තුළ විශාල වශයෙන් මරණ, දූෂණ, මිනීමැරු මෙවැනි සිදුවීම් වලට ඔහු වගකීමට බැඳෙනවා. කෙසේ වෙතත් දැන් පවතින තත්ත්වය ගත් පිටදී සුඩානය බරපතල අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. ඉතා ඉක්මනින් මේ සමතයකට පත් කළ ගත යුතුයි කියන කාරණය හැම පැත්තකින්ම ප්‍රකාශ වෙනවා. බටහිර යුද්ධයකට අවතීර්ණ වෙලා ජපානය තායිවානය අර්බුදයක, උතුරු කොරියා දකුණු කොරියා අර්බුදයක, මේ ආකාරයෙන් මුළු ලෝකය පුරාම අර්බුද නිර්මාණය වෙමින් පවතිනවා. ජාත්‍යන්තර යුක්ති අධිකරණයටද අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙසින් හඳුනාගෙන තිබුණු හරෝන් මේ වන විට ඔඩියෝ මැසේජ් එකක් පළ කර තිබෙනවා. මේ ඔඩියෝ මැසේජ් එකේ සඳහන් කර තිබුණේ අරෝන් සහ තවත් පිරිසක්, ඒ කියන්නේ මීට පෙර පැවති පාලන තන්ත්‍රයේ පිරිසක් මේ වන විටත් සිරගෙයින් පලා ගිය බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සිරගෙයින් පලා ගොස් ඔවුන් සැඟවී සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔවුන් තාමත් කවුරුන්ද කියන කාරණය පිළිබඳ නම් ඉදිරිපත් කිරීමක් සිදු කර නැහැ. ඔවුන් කෝබ සිරගෙදරින් තමයි පලා ගොස් තිබුණේ. කාටුම් අගනුවර දරුණු සටන් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී තමයි කෝබ් හෙර්නම්මුණු අගනුවර බන්ධනාගාරයෙන් මොවුන් පලා ගොස් තිබුණේ. අදාළ සිරකරුවන්, කෝබ සිරකරුවන් මේ වන විට අදාළ බලධාරීන් විසින් නිදහස් කර ඇති බවට ඇතැම්මන්ට තොරතුරු වාර්තා වනවා. ඒකට හේතුව බවට පත්වන්නේ රැඳවියන්ට අවශ්‍ය කරන ආහාර සහ ජලය බන්ධනාගාර තුළ නොමැතිවීමේ ප්‍රශ්නය නිසා වන්. එවන් පරිසරයක් ඇතුළතදී තමයි මේ ගැන පාර්ශවීන් දෙකම අද දවසේදී පලායාමට තීන්දු කරන්නේ. ඒ පලායාම් වලට තීන්දු කිරීමත් එක්ක තේරුම් ගත යුතු කාරණය තමයි බොහෝ දෙනෙකු සිරගත කිරීම කියන්නේ එක්තරා ආකාරයක නෑ මේක චූන් එකක් නිදහස ඉන්න පුළුවන් කියන තැනක් නෙමෙයි, ඒක බරපතල මානසික ව්‍යාධියක්. ඒ නිසා තමයි ඔවුන් පලා යන්නට කටයුතු කර තිබෙන්නේ කියන දේ බොහොම පැහැදිලි. කෙසේ වෙතත් මේ වෙද්දි වාර්තා වෙනවා නිල නොවන කාරණාවලට අදාළ වුණු පළවෙනි වාර්තා කිහිපයක්. හිටපු ජනාධිපති බෂාර් අල් බෂීර් මේ වෙද්දි among the prisoners released from the Kobir prison, Kobir මේ බන්ධනාගාරයෙන් නිදහස් වුණු අය අතර හිටපු ජනාධිපති අල් බෂීර්ද සිටින බවට සැක පළ කරනු ලබනවා. ඉතින් අල් බෂීර් කියන්නේ දැවැන්ත ආකාරයකින් ජනතා නැගී සිටීමක් සහිතව පන්නා දැමූ පාලකයා බවට එවකට පත්ව තිබුණා. කෙසේ වෙතත් මේ මොහොත වන විටදී පවතින තත්ත්වයන් තේරුම් අරගෙන ඉතා ඉක්මනින්ම මෙම ගැටුම්කාරී තත්ත්වය නිමා කර ගැනීම අවශ්‍යයි. නැතිනම් ජාත්‍යන්තර යුක්ති අධිකරණයට පවා අත්‍යවශ්‍ය වුණු දරුණු ගණයේ අපරාධකරුවන් මේ මොහොත වන විටත් නිදහස් වෙමින් පවතිනවා. රටක නීතිය ක්‍රියාත්මක නොවන තැනකදී සිදුවන්නේ මෙවැනි ආකාරයේ අත්නෝමතික එක් එක් අයගේ හිත්වල තවදින ක්‍රියාකාරකම් බව කවුරුත් තේරුම් ගත යුතුයි.